ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම්පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2015-2016 වර්ෂයේ බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටසේ ආදර්ශ පිළිතුරු සාකච්ඡාව. 3 වෙනි කොටසේදී විශේෂයෙන්ම සාකච්ඡා වෙන්නේ සූත්‍ර දේශනාවන් වලට ධම්මපදයට සහ දුටුගැමුණු රජතුමාගේ කතාවට සම්බන්ධ පාලි කොටස් වලින් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙනවා. අපි බලමු ඒ ප්‍රශ්න දෙක මොනවද කියලා. 3 වෙනි කොටසේ ප්‍රශ්න 2යි 7 8 7 වෙනි ප්‍රශ්නය දහම්පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මයේ සහ පාලි භාෂා පරිචය පොතට අදාළ ගාථා වලින් ප්‍රශ්නය සකස් වෙනවා. 8 වෙනි ප්‍රශ්නය පාලි වාක්‍ය පාලි ගද්‍ය කොටස් වලින් කොටසක් එනවා සිංහලට පරිවර්තනය කිරීම සඳහා. එතකොට ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වන සේ තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සැපයිය යුතුයි. එක කොටසකින් අපිට ප්‍රශ්න එකක් හෝ තෝරගන්නට වෙනවා. එහෙමනම් 3 වෙනි කොටසේ තියෙන ප්‍රශ්න 2යි 7 සහ 8. ගාථා කොටස් ඇතුළත් වෙන කොටස හෝ එහෙම නැත්නම් පාලි ගද්‍ය කොටස් ඇතුළත් වෙන මේ වාක්‍ය රටාවන් ඇතුළත් වෙන කොටසින් අපි තෝරාගත යුතු වෙනවා. අපි බලමු 7 සහ 8 වෙනි කොටසේ කොහොමද පාලි කොටස් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. පළවෙනි රෝම ඉලක්කම් අංක 1 පළවෙනි අංකය මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපර සංයතහ. මුහුත්ත මපිචේ විඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපර සංයතහ කියන ධම්මපද ගාථාව. මුහුත්තමපි චේවිඤ්ඤු මුහුත්තං අපි චේවිඤ්ඤු පණ්ඩිතං පයුරු පාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූප රසං යතා. යාව ජීවං පිචේ බාලෝ පණ්ඩිතං පයුරු පාසති කියන ගාථාව මීට කලින් අවුරුද්දේදී 2014-15 වර්ෂයේදී ඇවිල්ලා තිබුණා. ඒක ගැන අපි කතා කළා. මේ අවුරුද්දේදී 2015-2016 වර්ෂයේදී මුහුත්තම පිචේ විඤ්ඤු පණ්ඩිතයා ගැන කියවන ගාථාව තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි බලමු මුහුත්තමපි අපි පොන්ට් එක වෙනස් කරමු. මුහුත්තං අපි මුහුත්තමපි කියන එක හැදෙන්නේ මුහුත්තං කියන තැන බිඳුවක් තියෙනවා. මුහුත්තං කියන තැන තියෙනවා බිඳුවක්. ඒ බිඳුව හල් මයන්න බවට පත් වෙනවා. අයන්න නොකියා හරිනවා. එතකොට මුහුත්තං අපි කියන වචන දෙක අපි කියන එකේ තේරුම මොහොතක් නමුත් කියන උත් කියන අදහස මොහොතක් වත් කියන අල්තයන්න හෝ දයන්න ඒ විදිහට මුහුත්තම් අපි මුහුත්තම් අපි මොහොතක් නමුත් කියන අදහස මුහුත්තම් අපි මුහුත්තම් අපි අයන්න එක එකතු වෙන මුහුත්තම් හල් බිඳුවට හල් මයන්න එකතු වෙලා ඒක නැවතත් එහා පැත්තේ අපි කියන එකත් එක්ක තියෙන අයන්නත් එක්ක එකතු වෙනවා. එතකොට මේ දෙක එකතු වුණාම හැදෙනවා මයන්න. මුහුත්තමපි කියන වචනේ ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ.
මුහුත්තමපි චේවිඤ්ඤෝ විඤ්ඤෝ පණ්ඩිතයා විසින් මුහුත්තං අපි මොහොතක් නමුත් පණ්ඩිතං පෛරුපාසති පණ්ඩිතයන් නුවණැත්තන් ඇසුරු කරන්නේද ජිවහා සූප රසං යතා ජිවහා දිව සූප රසං යතා යම්සේ ඉතා ඉක්මනින් වෑංජනවල රස හඳුනාගන්නේ යම්සේද දිවේ ගෑවුණු සැනින් දිව වහා කොහොමද වෑංජන රස හඳුනාගන්නේ එසේ කිප්පං ධම්මං විජානාති කිප්පං වහා ධම්මං ධර්මයේ විජානාති දැනගනි කිප්පං කිව්වේ වහා ඉක්මනින් ධම්මං ධර්මයේ විජානාති දැනගනි මුහුත්තම පචේ විඤ්ඤු මුහුත්තං අපි මොහොත් විඤ්ඤු පණ්ඩිතයා නුවණැත්තා විසින් මුහුත්තං අපි මොහොතක් නමුත් පණ්ඩිතං නුවණැත්තං පෛරුපාසති ඇසුරු කරන්නේද ජිවහා සූප රසඤ්‍යතා දිව සූප රසය වෑංජන රසය දැනගන්නේ යම්සේද එසේ කිප්පං වහා ධම්මං ධර්මේ විජානාති දැනගනි බහුම්පිචේ සහිතං භාසමානෝ නතක් කරෝ හෝති නරෝපමත්තු ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. ඉතින් ධම්මපදයේ කොටසේ පළවෙනි ගාථාව තමයි බහුම්පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝපමත්තෝ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති කියන ගාථාව. ඒකේ තේරුම තමයි පමා වූ මිනිසා නරෝපමත්තෝ පමා වූ මිනිසා කියන අර්ථේ නරෝපමත්තෝ පමා වූ මිනිසා බුද්ධ වචනේ බොහෝ ප්‍රමාණයක් හෝ කියන්නේ නමුත් සහිතං බුද්ධ වචනේ භාසමානෝ බහුම්පිචේ බොහෝසෙයින් සහිතං භාසමානෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ බොහෝසෙයින් කියන්නේ නමුත් න භාගවා සාමඤ්ඤස්ස හෝති හෙතෙම එය කරන්නෙක් නොවේ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං ඔහු අනුන්ගේ ගවයන් බලා ගන්නා වූ කෙනෙකු වගේ බහුම්පිච්චේ සහිතං භාසමානෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ බොහෝසෙයින් කියන්නේ නමුත් නරෝපමත්තෝ පමා වූ මිනිසා නතක්කරෝ හෝති එය නොකරන්නේ වෙයි න භාගවා සාමඤ්ඤස්ස හෝති බහුම්පිචේ සහිතං භාසමානෝ බොහෝසෙයින් ගෝපෝව ගාවෝ ගණයන් පරේසං අනුන්ගේ ගවයන් බලා ගන්න ගවයන් සමූහයා බලා ගන්නා වූ කෙනෙකු මෙන් න භාගවා සාමඤ්ඤස්ස හෝති මහානකමේ ප්‍රතිඵලය සාමඤ්ඤස්ස හෝති න භාගවා සාමඤ්ඤස්ස හෝති ශ්‍රමණ ඵලෙහි ප්‍රතිඵල ශ්‍රමණත්වෙහි ප්‍රතිඵල ලබා ගැනීමට පොහොසත් නොවේ කියන අර්ථය නරෝපමත්තෝ පමා වූ මිනිසා බහුම්පිචේ සහිතං භාසමානෝ බොහෝසෙයින් සහිතං භාසමානෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහිත වචන ප්‍රකාශ කරන්නේ නමුත් න තක්කරෝ හෝති ඔහු එය ක්‍රියාවට නංවන්නේ නොවේ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං අනුන්ගේ ගවයන් බලා ගන්නා වූ කෙනෙකු මෙන් න සාමඤ්ඤස්ස න භාගවා සාමඤ්ඤස්ස හෝති ශ්‍රමණ ඵලය ඇති නොකර ගනී කියන අදහස. තුන්වෙනි ගාථාව පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝමිත්තානං න දූපති. පූජකෝ ලබතේ පූජං පිදීම් කරන ලබන කෙනා ලබතේ පූජං නැවත පිදීම් ලබන කෙනෙක් බවට පත්වේ. වන්දකෝ වඳිනු ලබන කෙනා පටිවන්දනං නැවත වැඳීම් ලබන කෙනෙක් බවට පත්වේ. යසෝ යසස කිත්තිංච කීර්තියද පප්පෝති වර්ධනේ වේ. යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම්. ඉතින් මේක මිත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙන කතාව. අපි සඳහන් කළා ධම්මපදයෙන් එවැගේම සූත්‍ර දේශනාවලින් වන්දනා ගාථාවලින් මේ කොටසට ගාථා ඇතුළත් වෙන්නට පුළුවන් කියලා.
ගාථා දෙකක් ධම්මපදයෙන් ඇතුළත් වෙලා ගාථා තුනක් මිත්තානිසංස සූත්‍රයෙන් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මිත්තානිසංස සූත්‍රයේ ගාථාවන් වල අර්ථය ප්‍රකාශ කරද්දී අපිට ඉස්සෙල්ලාම තේරුම අරගන්නට වෙන්නේ යෝ මිත්තානං නදූපති කියන පාඩය පදය. යෝ යමෙක් මිත්තානං මිත්‍රයන්ට නදූපති ද්‍රෝහිකම් නොකරයි නම් අකටයුතු නොකරයි නම් කියන අදහස. යෝ මිත්තානම් නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් පූජකෝ පිද්දීම් ලබන කෙනෙක් ලබතේ පූජං නැවත පිදීම් ලබන කෙනෙක් බවට පත්වේ. වන්දකෝ වඳිනු ලබන කෙනා පටිවන්දනං නැවත වැඳීම් ලබයි. යසෝ කිත්තිංච යසස කීර්තියත් පපෝති වර්ධනේ වේ. අග්ගි යථා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදූපති කියන තවත් ගාථාවක්. අග්ගි යථා පජ්ජලති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් අග්ගි යථා පජ්ජලති යථා අග්ගි පජ්ජලති යම්සේ ගින්න බබලන්නේද එසේම බැබලීමට පත්වේ. දේවතාව විරෝචති දෙවියන් මෙන් බැබලීමට පත්වේ. සිරියා අජහිතෝ හෝති සිරියාව බවභෝගාදී සම්පත් න ජහිතෝ හෝති නොපිරිහුනේ වෙයි පිරිහෙන්නේ නැ. න ජහිතෝ ජහිත කියන්නේ විනාශ වෙනවා නැති වෙනවා කියන අර්ථය, පිරිහෙනවා කියන අර්ථය. එහෙම වෙන්නේ නැ. න ජහිතෝ අජහිතෝ කියලා වචනය සකස් වෙන්නේ. සිරියා අජහිතෝ සැපත නැති වෙන්නේ නැහැ. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේ නම් ගින්න මෙන් බබලන්නේ වෙයි, දෙවියන් මෙන් බැබලීමට පත්වේ. සිරියා අජහිතෝ හෝති ශ්‍රියාව, එහෙම නැත්නම් සැපත නොපිරිහුනේ වෙයි. සිරියා සැපත අජහිතෝ හෝති නොපිරිහුනේ හෝති වෙයි. ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ වුත්තං විරූහති පුත්තානං පහලමස්නාති යෝ මිත්තානං නදූපති. යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේද. ගාවෝ තස්ස පජායන්ති යමෙක් ඔහුට ගවයෝ හටගනිති. ගාවෝ තස්ස ඔහුට ගාවෝ ගවයෝ පජායන්ති හටගනිති ගවයෝ හටගන්නවා. කෙත්තේ වුත්තං විරූහති කෙත්තේ වුත්තං විරූහති ගවස් කෙතෙහි වපුල දේ මනාව වැඩේ. කෙත තුල කුඹුරෙහි වපුරපු දේ මනාව වර්ධනය වෙනවා. ගා පුත්තානං පලමස්නාති ඊළඟ ප්‍රතිලාභේ තමයි, ඊළඟ වාසිය තමයි. පුත්තානං පලමස්නාති දරු ඵල වළඳයි, දරුවන් ලැබෙනවා. ගාවෝ තස්ස පජායන්ති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහිකම් නොකරන්නේද. තස්ස ගාවෝ පජායන්ති ඔහුට ගවයන් ගව සම්පත වැඩේ. කෙත්තේ වුත්තං විරූහති කෙතේ වපුරන ලද දේ වර්ධනේ වේ. පුත්තානං පලමස්නාති දරු ඵල ලබන්නේ වෙයි කියන අදහස තමයි ඒ ගාථාවෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් අටවෙනි ප්‍රශ්නයත් අපි බලමු. පහත දැක්වෙන පාලි වාක්‍ය සිංහලට නගන්න කියන ප්‍රශ්නේ. ඉද බන්තේ සාවත්‍යං අඤ්‍යතරෝ බික්කු අහිනා දට්ටෝ කාලකතෝති. මේක සඳහන් වෙන්නේ කන්ද පිරිතේ. කන්ද පිරිතේ සඳහන් වෙන්නේ අර්ථය තමයි ඉද බන්තේ සාවත්‍යං මේ සැවැත් නුවර කියන. ඉද කියන්නේ මේ, සාවත්‍යං බන්තේ ස්වාමීනි, අඤ්‍යතරෝ බික්කු එක්තරා භික්ෂුන් වහන්සේ නමක්, අහිනා දට්ටෝ අහිනා කියන්නේ අහි කියන්නේ සර්පයාට, සර්පයෙකු විසින් දෂ්ට කරලා, දට්ටෝ දෂ්ට කරන ලද්දේ, කාලකතෝ කලුරිය කරන ලද්දේ විය යනුවෙන්. ඉද සාවත්‍යං භන්තේ මේ සැවැත් නුවර ස්වාමීනි, අඤ්‍යතරෝ බික්කු එක්තරා භික්ෂුන් වහන්සේ නමක්, අහිනා දට්ටෝ සර්පයෙකු දෂ්ට කිරීමෙන් කාලකතෝති කලුරිය කරන ලද්දේ යයි.
තේරෝ දම්මන් දේශෙන්තෝ ඉදං බෝ මහන්තන් ඉස්සරියම් පුබ්බේ කත පුඤ්ඤේන ලද්දං ඉති ආහ. තේරෝ තෙරුන් වහන්සේ දම්මන් දේශෙන්තෝ ධර්මයේ දේශනා කරනු ලබන්නේ ඉදං මෙය බෝ නුඹලා නුඹලාට මහන්තන් ඉස්සරියම් ඉදං බෝ මහන්තන් ඉස්සරියම් මේ නුඹලාගේ මහත් වූ ඉසුරු පුබ්බේ කත පුඤ්ඤේන පෙර කරන ලද පිණින් ලද්දං ඉති ආහ ලබන ලද්දේ යයි ඉති යයි ආහ කීහ. තේරෝ තෙරුන් වහන්සේ ධම්මං දේශෙන්තෝ ධර්මයේ දේශනා කරනු ලබන්නේ ඉදං මහන්තං ඉස්සරියං වෝ පුබ්බේ කත පුඤ්ඤේන ලද්දං ඉති ආහ. ඉදං මහන්තං ඉස්සරියං මේ මහත් වූ ඉසුරු වෝ නුබලා පුබ්බේ කත පෙර කරන ලද පුඤ්ඤේන පිණෙන් ලද්දං ලබන ලද දේවල් යයි ඉති ආහ කීහ. තතෝ කුමාරෝ පලායිත්වා විහාරම් පවිසිත්වා මහා තේරස්ස හෙට්ටා මංචේ නිපච්චේ. තතෝ ඊට පස්සේ කුමාරෝ කුමාරයා පලායිත්වා පලා ගිහිල්ලා පලා ගොස් විහාරම් පවිසිත්වා විහාරයට පිවිසිලා මහා තේරස්ස මහතෙරුන් වහන්සේගේ හෙට්ටා මංචේ ඇඳ යට නිපච්චි හොත්තේය. තතෝ කුමාරෝ ඉක්බිති කුමාරයා ඊට පස්සේ කුමාරයා පලායිත්වා පලා ගොස් විහාරම් පවිසිත්වා විහාරයට පිවිස මහා තේරස්ස මහතෙරුන් වහන්සේගේ හෙට්ටා මංචේ ඇඳ යට නිපජ්ජි හොත්තේය. භගවාකිර බෝධිතෝ නවමේ මාසේ ඉදං දීපමාගන්ත්වා ධම්මං දේසේසි. භගවාකිර භාග්‍යවතුන් වහන්සේ වනාහි බෝධිතෝ නවමේ මාසේ සම්බුද්ධත්වයට පත්ව නවවෙනි මාසෙහි ඉදං මේ දීපමාගන්ත්වා ඉදං දීපං ආගන්ත්වා ඉදං මේ දීපං දීපයට රටට ආගන්ත්වා කියන එක දීපං ආගන්ත්වා දීපමාගන්ත්වා කියලා හැදෙනවා. දීපං ආගන්ත්වා කියන තැන නිග්ගහීතයට බිඳුවට හල්මයන්න එකතු වෙලා ආගන්ත්වා කියන එකේ අයන්නත් එක්ක එකතු වෙලා මාගන්ත්වා කියලා හැදෙනවා. දීපං ආගන්ත්වා දීපමාගන්ත්වා කියලා වචනේ හැදෙනවා. දීපං දීපයට ආගන්ත්වා පැමිණ ධම්මං ධර්මයේ දේශේසි දේශනා කළසේක. රාජා තේරේ වන්දිත්ව ආසනේ නිසීදා පෙත්ව ආගත කාරණම් පුච්චි තේ ආගත කාරණම් කතේසුන්. රාජා රජ වනාහි තේරේ වන්දිත්ව තෙරුන් වහන්සේ වැඳ ආසනේ නිසීදා පෙත්ව ආසනෙහි හිඳුවා ප්‍රයෝජ්ජක් පූර්වක්‍රියා ප්‍රයෝජ්ජක් ක්‍රියාවක් විදිහට හිඳුවා නිසීදා පෙත්ව වඩා හිඳුවලා ආගත කාරණම් පුච්චි පැමිණි කාරණයේ විචාලේය. තේ හෙතෙම ආගත කාරණං කතේසුන් කීහ. තේ ඔවුහු ආගත කාරණං පැමිණි කාරණාව කතේසුන් කියන ලදහ. රාජා තේරේ වන්දිත්වා ආසනේ නිසීදා පෙත්වා ආගත කාරණං පුච්චි තේ ආගත කාරණං කතේසුන් ඔවුහු ආගත කාරණං පැමිණි කරුණ කතේසුන් කියන ලදි කියන අදහස. ඉතින් ඒ විදිහට ඔබට පිළිතුරු ඉදිරිපත් කරන්න පුළුවන් දහම් පාසල් අවසාන විභාගයේ පහසුවෙන් සමත් වෙන්නට ඔබට අවශ්‍ය නම් මේ කොටස් දෙකම තෝරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ පිළිතුරු ඉදිරිපත් කරද්දී නිවැරදිවම මේ වාක්‍ය ඒක වචන බහුවචන ඒ වගේම පාලි විභක්ති අර්ථවලට අනුවම වචනේ වල තේරුම වාක්‍ය වල තේරුම ඉදිරිපත් කරන්නට කටයුතු කළ යුතුයි. එවිට ඔබට ලකුණු 40ක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ කොටසෙන්. එහෙමනම් ඊළඟ 2016 2017 වර්ෂයේ පාලි කොටස සාකච්ඡා කරන්නට අපි සූදානමින් සිටින්නේ. ඒ කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි මේ කොටසින් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.